දැන් මෙරටට පැමිණෙන ආගමික සංස්කෘතික දේශන හා අධ්‍යයන පරීක්ෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර විශේෂ පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධ නීති නීති සම්පාදනය කළ යුතුයි. දැන් අපිට පෙනී ගිහිලා තියෙනවා මේ පරීක්ෂණවලදී බොහෝ විට විවිධ ආගමික නිකායන් වලට අයත් අන්තවාදී අය ඇවිල්ලා ලංකාවේ තැන් තැන්වල ගිහිල්ලා ඒවා දේශනා කළා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අය at the point of entry ලංකාවට ඇතුල් වෙනකොට මේ අයව ස්ක්‍රීන් කරාන මේ අය පිළිබඳව යම් වැඩපිළිවෙලක් තිබුණා නම් ජාත්‍යන්තර වශයෙන් මේ අය අයිතිවන්නේ මොන මොන සංවිධානවලටද මේ පිළිබඳව විස්තර තියෙනවා. ඉතින් යම් ආකාරයකින් අපි අඩුගානින් ස්ක්‍රීන් කළා කරා නම් ටිකක් බය වෙනවා රට ඇතුළට එන්න. ඊළඟට ස්ක්‍රීන් කළා විතරක් මදි මේ අය මේ දේශන පවත්වන ස්ථාන ඒ පවත්වන දේශනවල මොනවද කියන්නේ කියන කාරණේ පිළිබඳව යම් සර්වේලන්ස් එකක් ඒ පිළිබඳව අධීක්ෂණයක් අපි කළ යුතුයි. අපි ඒකයි කියන්නේ ඒකට ඒකට අපි නීති රීති හදන්න ඕනේ නැත්නම් මානව හිමිකම් තුන ඉඳන් කියයි මෙයාට නිදහසේ මේ රටේ යන්න ඉඩ නැහැ කතා කරන්න ඉඩ නැහැ ඒවා මේවා කියලා. ඉතින් ඒක නිසා ඒවත් කල්පනා කළා මේ කටයුත්ත කරන්න කියලා අපි කියන්නේ. රාජ්‍ය ජාතික ආරක්ෂාව හා සාමකාමී පැවැත්මට හානි කර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් ෆුල් ෆේස් හෙල්මට් බුර්කා වැනි ඇඳුම් පැළඳීම වැළැක්වීම සඳහා ආගමික නායකින් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත නීති රීති සම්පාදනය කළ යුතුය. මොකද මේවා ඇඳීම මේකේ තියෙනවා දෙර ටූ ඇස්පෙක්ට්ස් ඔෆ් දිස්. එකක් තමයි අපිට මේ මේකෙන් ආරක්ෂාවට ඇතිවන තර්ජන එකක්. අනිත් එක මේවා දැක්කහම සමහර අයට මේ අතර කිපෙනවා. ඔවුන් අතර එක එක වෛරයක් මේ එකක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේක සමාජීය අවශ්‍යතාවයක්. දැන් බලන්න ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වුණායින් පස්සේ තමුන්වස දකින්න ඇති ජනමාධ්‍යවේදී වශයෙන් ප්‍රංශේ ඒක දවසෙන් දෙකෙන් මේවා බුර්කා වන්දන එක ඔක්කොම නතර කරා. මොන හියුමන් රයිට්ස්වත් නැහැ මේ මේ බොර දෙයක්වත් නැහැ. නමුත් ඒ නිසා අපි කියන්නේ දැන් අපි සතුටුයි කියන්න මුස්ලිම් සමාජයේ තුලින්ම දැන් ඒ බුක්කා වගේ පැනදවීම ස්වේච්ඡාවෙන් ඉවත් කරන්න වෙලා තිනේ. ඒකන අපි මුස්ලිම් සමාජයට අපි අපේ ස්තුතිය පුද කරනවා. ඒ ඒ සටන ඒ මතය මුස්ලිම් සමාජය තුලින්ම පුළුවන් තරම් ගෙනියන්න ඕනේ මේ නීති රීති වලටත් වඩා. නමුත් අපි නීති රීතියකුත් ගේන්නට ඕන කියනයි අපේ මතය.